ගිටාරේ ඉතිහාසය ගැන කතා කරගෙන යනකොට මම ඔබතුමාගෙන් දැනගන්න කැමති මේ ගිටාරයත් එක්කලා ආගමික පසුබිම කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. ලෝකේ තියෙන ප්‍රධානතම ආගම් සියල්ල ඓතිහාසිකව සම්බන්ධ වෙනවා. සියල්ල. ප්‍රධානම මූල ආශ්‍රය ගිටාරය කියන තැනට එනකොට ගිටාරකේ මේ ගහන strings මං කියුවේ තත්වාදනය සහ playing with a stick අර ඩල්සීම සිතර වගේවා ඒකයි කෙලිම ස්ට්‍රින්ග් එක වාදනය කිරීම වීණාව ශුද්ධෝ බයිබලයේ කෙලිම සාක්ෂි සපයනවා කිනෝර් කියන වීණාව. එතකොට ඒක අපි දැන් මං සෙකවින් කියන ඊට පස්සේ අපි පොඩක් ඇනලයිස් කරමු. අපි මුලින්ම ගත්තොත් කතෝලික දහමත් එක්කලා කොහොමද මේ ගිටාර කියන්නේ සම්බන්ධ වෙන්නේ? මම ඉස්සෙල්ලාම පොඩ්ඩක් සාරාංශ කියන්න. ඔය විදිහ කතෝලික කියන්නේ කිතු දහම සහ ශුද්ධෝ බයිබලයේ පුරාණ ගිවිසුම නව ගිවිසුම පැහැදිලිවම සම්බන්ධ වෙනවා වීණාවේ සාක්ෂි වලට. वीणाव इसल हेम साहित्यकुआम मे वीणाव की हंदुन्वे तत्वाद्य भाण्ड वादने के वाद्य भाण्ड वीणाव प्रभेद गुड़ाई इंस्ट्रुमेंट्स दिन वेरिएशन इतकोट कितुदा हेमदेन मूलाश्र हिंदुसम पहदीन वेद दिव्यलुंगे स्तोत्रवलिंगुलांगे तीन सूत्रवलिंगुलांगे मे इतिहास कथावलिंग पहदीलियम साक्षी सपेन तुम्हेनुगत्त බුදුදහම පැහැදිලිවම සාක්ෂි සපයන බුදුරජාන් වහන්සේගේ පූර්ව ජම්මවල තිබ්බ කතන්දර වලින් සහ බුදුරජාන් වහන්සේගේ බුද්ධ දේශනා වලින් සමහර සූත්‍ර වලින් පැහැදිලිව වීණාව සම්බන්ධව විශාල තියරි ලෝකෙට ඉදපත් කරනවා. තුන. ඔය කියන විදිහට එතකොට ඊට අමතරව අප්‍රිකානු ඒගොල්ලන්ගේ තියෙන මේ ඔය විශේෂයෙන්ම සූලු සූලු ප්‍රදේශවල සූලු මේ ධර්මයේ වගේ වේ. පැහැදිලිවම ඉතිහාසයට සාක්ෂි සපයනවා. විශේෂයෙන්ම පැන්ඩෝරා ඇපලෝ වගේ ග්‍රීක දේව කතා දේව පුරාණේ විශේෂයෙන්ම ග්‍රීක දේව පුරාණේ ග්‍රීක මිතොලොජි එක පැහැදිලිවම වීණාව සම්බන්ධව සාක්ෂි සපයනවා. ඒ කියන්නේ වීණාව තමයි මූල ආරම්භ භාණ්ඩේ හාප් එක හාප් ස්වර්ග ඉන්දියානු වීණා ඒ වර්ග මේවා තමයි සම්පූර්ණ අද තියෙන ගිටාර එකේ මෙන්න මේ කොටස ලෝකයට උරුම කරන්නේ. ඉතින් එහෙම කතිකාවත ගොඩනැගෙද්දී මං කැමති දැනගන්න ටිකක් විස්තරාත්මක සවිස්තරාත්මක දැනගන්න කැමති කතෝලික දහම කොහොමද මම ගිටාර ගත්ත එක්කලා එකවුන ඔව් අපි ඒක තව ටිකක් වයිඩ් කරමු. කතෝලික කියන්නේ යුරෝපයේ රෝම අධිරාජ්‍ය දාපු නමනේ. කිතු අපි ඔක ගෙමු කිතු දහම. කිතු දහම සහ ජුදෙව් ආගම ඔය කියන දෙකම ගෙමු. මොකද දැන් ආබ්‍රහම් කියන ආදි පිතෘ ආබ්‍රහම්ගෙන් ලෝකෙට ආපු ඒ එක දෙවියන් කියන විශ්වාසයත් එක්ක ගේන්න ගියපු ආගම් තුනක් තියෙනවා. එකක් ජුදෙව් ආගම, ඉස්ලාම් ආගම, කිතු දහම. මොකද ජුදෙව් ආගම ඊසාග්ගෙන් පටන් ගන්නවා, ඉස්ලාම් ඊෂ්මායිල්ගෙන් පටන් ගන්නවා. මේ දෙන්නම ආබ්‍රහම්ගේ විවිධ මේ බහරයන්ගේ දරුවෝ. දැනාසි ඉස්මායිල්ව යවන්න කියනවා. මම ඔහුට වෙනම දේශයක් සහ වෙනම කල්චර් එකක් දෙනවා කියලා සංස්කෘතිය. එතකොට එයා යවනවා. ඊසාක් ඇති වෙනවා. ඊසාක්ගෙන් ජුදේ ආගම ඇති වෙනවා. ඊට පස්සේ ඒ પરම්පරාව ඒකෙන් ඇවිල්ලා දාවිත් ඇවිල්ලා එතනින් 2000කට අවුරුදු 2000 පස්සේ ජේසුස්වහන්සේගේ උපත්යත් එක්ක ඔන්න ඔහම තමයි ඒගොල්ලන්ගේ කතාව. මේ කතාව ඇතුලේ ලෝකේ පළමු සංගීතඥයා විදියට උප්පත්ති පොතේ හඳුන්වනවා ජුබාල්. ජුබාල් ඔහු ඇවිල්ලා වහලා තිනවා ආදම් ඒව ඒවගේ දරුවා ඊසා ඒවගේ දරුවා කයින් කයින් ආබෙල් දෙපළ අන්තිමට ආබෙල් කයින් මරනවා. කයින්ගේ පරපුරෙන් පස්සේ ලාමාගේ කයින්ගේ පුතෙක් හිටියා ලාමා කියලා. ලාමාගේ පුතා ලාමාක් ලා යන්න මා යන්න අල් කයන්න ලාමාගේ පුතා තමයි මේකේ ජුබාල්. ඔහු තමයි සියලු වීණාවේ වීණාවල සංගීතයේ ආදි ඒක සංගීතයේ පිය පිය පියතුමා කියලා සංගීතයේ මූල ආරම්භකය කියලා ශුද්ධ බයිබලයේ හඳුනන උප්පත්ති පොතේ විශේෂයෙන්ම වීණා වාදකවරුන්ගේ මූල ආරම්භය ඔහු. ඒතර ඒක හඳුන්වනවා. ඒගොල්ලෝ ඒ කාලේ ඔන්න දැන් අපි සමීප රූපයක් ගේනවා. මෙන්න මේ හාප් ස්ට්‍රක්චර් එක තමයි ගහලා තියෙන්නේ. ඒක ඇවිල්ලා කිනෝර් KINNOR මේක තමයි පසුකාලීනව අවුරුදු 2000කට 4000කට ඒ කියන්නේ ඔය කියන උප්පත්ති පොතේ ඔය යුගයට පස්සේ අවුරුදු 4000ක් විතර යද්දී විශේෂයෙන්ම ලෝක ඉතිහාසයේ එක බලද්දි ක්‍රිස්තු පූර්ව 1100 1200 වගේ කාලේ තමයි දාවිත් කියන මහරජතුමා ඊශ්‍රායලයේ එක්සෙසත් කරපු රජු ජීවත් වෙන්නේ. ඔහු ප්‍රමුඛව ඔහු තමයි ගීතාවලිය කියන සංගීතමය කෘතිය දෙවියන් පස්සසන සංගීතමය කෘතිය මේ ශුද්ධ බයිබලයට එකතු කරන පස්සේ එකතු කරන කෘතියට නිර්මාතෘ.
එයි තියෙන විශාල ගීත ප්‍රමාණයක් ඔහු නිර්මාණය කරනවා විශේෂයෙන්ම බාන්නේ ඒ ප්ලේයින් ගැන කොච්චර ඇනලයිස් කරනවාද කියලා සුද්ධ බයිබලේ කියනවා දාවිත් එඬේර කොළුවෙක්ව සිටින කාලේ වීණා වාදනයට හරි හපනේ ඔහුව ඊට පස්සේ ඔහු මෙහෙම වාදනය කරනවා කියලා ආරංචි වෙලා සාවුල් කියන ඒ කාලේ ඉඳපු රජු එයාලගේ මුල් ඒ වකට ඊශ්‍රායෙල් පාලනය කරපු රජුට ආරංචි වෙනවා මෙහෙම වීණා වාදකෙක් ඉන්නවා හරි අහපුවම හරි සැනසීමකටපත් වෙනවා කියලා අන්තිමට දාවිත්ව ගෙන්න ගන්නවා විශේෂයෙන්ම දාවිත් ඒකට කනෙක්ට් වෙනවා දාවිත්ගේ සහෝදරයෝ මේ විශේෂයෙන්ම සාවුල්ගේ හමුදාවේ ඉන්නවා අන්තිමට ඔහු ගිහිල්ලා ගොලියත් කියන මහ වීරයව මරනවා එහා හතුරු හමුදාවේ පිලිස්තින හමුදාවේ එතකොට ඒ කියන්නේ ඒ කාලෙත් පලස්තීන ඊශ්‍රායෙල් සටන තිබිලා තියෙනවා එතකොට දාවිත් ඊට පස්සේ රජුට කනෙක්ට් වෙනකොට ඔන බාන ප්ලේයර් කෙනෙක් ගැන බයිබලේ ඇනලයිස් කරනවා ඔහුගේ වීණා වාදනයේ අසන විට සාවුල් රජු සුවපත් විය සාවුල් රජුගේ හිසේ අමාරු ඇඟේ අමාරු ඒ රෝගී තත්ත්ව සුවපත් විය එතකොට බලන්න පර්ෆෝමර් කෙනෙක් ඊශ්‍රායෙල් විශේෂයෙන්ම ජෙරුසලම් මාක් එක ඩේවිඩ් ගේ කිනෝර එක ඊශ්‍රායෙල් සංස්කෘතියේ මේ අපේ තියෙනවා නම් යම් කිසි දෙයක් මේ සංස්කෘතිය සලකන වීණාව ශුද්ධ බයිබලයේ දාවිද්ගේ වීණාව 50 වතාවකට වඩා මේ සඳහන් වෙලා තියෙනවා ශුද්ධ බයිබලයේ 40 වතාවක් විතර ඔහුගේ ওই කිනෝර වාද්‍ය භාණ්ඩේ සම්බන්ධව ප්‍රකාශ දෙන සම්පූර්ණ වීණාව සම්බන්ධව 50 වතාවකට වඩා ශුද්ධ බයිබලයේ සම්පූර්ණ මේ මේවා වල තියෙනවා විශේෂයෙන්ම බයිබල් වර්සස් ගත්තොත් මේ විශේෂයෙන්ම උප්පත්ති පොතේ 4:21 වෙන පරිච්ඡේදයේ කිංග්ස් කියන එකේ සාමුවෙල් ගේ මේකේ තියෙනවා 16:16 එතකොට ක්‍රොනිකල්ස් වල එනවා 25:3 ජෝබ්ගේ විශේෂයෙන්ම ජෝබ් කියන පුරා මේකේ තියෙනවා 30:31 වීණාව ගැන මේ වගේ මේ අපි සම්පූර්ණ රූපේ සේරම දෙනවා. එතකොට නවගියුසුමේ කොරින්තස් වල විශේෂයෙන්ම එනවා මකබිවරුන්ගේ මේ ඒකට ඉස්සලා එනවා ඉසයියා දිවස් ප්‍රසාදිතුමාගේ තැන දිනනවා වීණාව සම්බන්ධව. දැන් මේ සම්පූර්ණ රූපේ අපි ගේන්නේ. දැන් එතකොට ඒ වගේම මේ බයිබලයේ හැඩතල වීණා වර්ග සම්බන්ධව සඳහන් වෙනවා විශේෂයෙන්ම ඔය ජුබාල්ගේ දාවිද්ගේ කිනෝර් කියන වීණාව මේ මුල් රූපය ඒක එන්නේ. එතකොට සල්ත්‍රි ගමයි ඔය ලෝකයේ ඔය සන්තූර්යේ මූලාරම්භක භාණ්ඩේ. මං කිව්වේ අර ස්ටික්ස් වලින් ප්ලේ කරන. එතකොට සල්ත්‍රි එක සඳහන් වෙනවා. ඒක පස්වෙනි මේක. විශේෂයෙන්ම නෙබෙල්. එතකොට නෙබෙල් අසූර්. අසූර් කියන්නේ සංගීතවේදියාට අසූර් කියන්නේ නෙබෙල්. විශේෂයෙන්ම මේ ගීතාවලි සඳහන් වෙනවා මේ ලය එක ගැන. ඒක ඒ කියන්නේ ඔක ලය කියලා හඳුන්වනවානේ. ඔය වීණාව ඒ කාලේ ඒ කියන්නේ පහු කාලේ නෝ ලය කියලා හඳුන්වනවා. හාප් එක. එතකොට කිතාරා සිතාරා ශුද්ධ බයිබලයේ නම් කෙලින්ම ප්‍රකාශ වෙනවා. සබිකා කියලා තව හාප් වර්ගයක් සඳහන් වෙනවා. විශේෂයෙන් මොකද මේ ලෝකේ යුරෝපයේ ඇතැම් පළාත්වලට ඔය සාවුලුතුමා හැම ලිපි යවුවනේ. ඔය කොරින්තිවරුන්ට විශේෂයෙන්ම එක එක පළාත්වලට යවනවා. ඒ වැදී ඔය බයිබලයේ සාමාන්‍ය වීණාව සම්බන්ධ ඔන වගේ විශාල තැන් ප්‍රමාණයක සඳහන් වෙනවා. එතකොට මේ වාද්‍ය මෙවලම සාමාන්‍යයෙන් ඉතිහාසයට අනුව ඔය සටහන් වල දැන් බයිබලයේ කියන්නේ ලෝකේ පුරා වෘතාන්තමය මේකක් මිසක් පුරා විද්‍යාව 100% පිළිගන්නේ නැහැ. 100% පිළිගන්නේ. හැබැයි සාක්ෂි මතු වෙලා තියෙනවා. එතකොට එහෙම සාක්ෂි වලදී සාමාන්‍යයෙන් ඔය වීණාව පිළිබඳව සඳහන් වෙන කාල තමයි ක්‍රිස්තු පූර්ව 1500ත් ක්‍රිස්තු පූර්ව 200ත් අතර. ඒ කියන්නේ අවුරුදු 1300ක් තමයි හිස්ටොරිකලි ඔය කතන්දරේ තියෙන්නේ. එතකොට විශේෂයෙන් දැන් දාවිඩ්ගේ වීණාව සහ මේක ප්ලග් කරපු ඉන්ස්ට්‍රුමන්ට් එකක් විදිහට සල්ත්‍රි වගේ සල්ත්‍රි. ඒකේ P එක මම හිතන් සයිලන්ට්. PSALTRE වගේ දෙන්නේ. તો සල්ත්‍රි වෙන්න ඕන. විශේෂයෙන්ම ඔය වීණා වර්ග දෙක අතින් බැයූ වාද්‍ය භාණ්ඩ කියන එක 100%ක් ෂුවර්. ඕක තමයි කිතු. හැබැයි තව තැනක් තියෙනවා සංගීතේ කොච්චර තැනක් ශුද්ධ බයිබලේ දීලා තියෙනවද කියලා බලන්න. යසට ගයන්නෝ දෙවරක් යදිති කියන විශාලම ප්‍රකාශය තියෙනවා බයිබලේ. ඒතකොට යසට ගයන්නෝ දෙවරක් යදිති කියන්නේ PO ඒ කියන්නේ ආත්මීයව නිර්මල මිනිසෙක් ගයුවොත් මේක යසට ගානවා කියන්නේ මේ පිච් එකට අරගෙන හොඳටම මේ අනිත් මිනිස්සුන්ට ද්වේෂ සාගතව හිත ගැයීම නෙමෙයි. යසට ගානවා කියන්නේ දෙවිට ප්‍රසන්න වෙන. දෙවිට ප්‍රසන්න වෙන ෆ්‍රීකවන්සි එක මොකද්ද? මේ මිනිස්සයාට ප්‍රසන්න වෙන මිනිස්සයාට විනාශකාරී ෆ්‍රීකවන්සියෙන් අයින් වෙන්න ඕන. මිනිස්සු මෝහයෙන්, තරහෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් මියුසික් කරන්න බෑ.
තව මිනිහෙක් වායනකොට ඒක විඳින්න නැතුව මිසික් කරන්න බෑ. ඒක පෞසිද්ද වෙනවා. ඒක ලෝක මහ පාපයි. දෙවි ප්‍රසන්න නැහැ ඒකට. ඒතකොට මේ සෝබාදාම ප්‍රසන්න නැහැ. ඒතකොට මේ සෝබා මේක කෙලිම යස්සට ගයන්න දෙවරක් ඇදිති කියන්නේ ආත්මයෙන් හරි ප්‍රසන්නව ගයුවොත් වචන පහක් සමහරට කීබෝඩ් එකට සාපේක්ෂව ශුතිය අවුට් වෙන්න පුළුවන්. දෙවියන්ට ඒක වැඩක් නැහැ. කීබෝඩ් එක මිනිහ හදන්නේ. අපි 440 හර්ට්ස් වලට 90 ගයන්න කන්සර්ට් පිච් එකට ටියුන් කරලා ගයන්නේ මිනිස්සු. දෙවියන්ට නෙමෙයි කියන්නේ. යසට ගයන්නෝ කෙසේ හෝ දෙවරක් ඇදිද. ඒතකොට බයිබලයේ කියන්නේ මියුසිකලි ටියුනින් එකක් ගැන හොඳ සලකුණක් දෙනවා යසට ගයන්නෝ දෙවරක් ඇදිද. ඒතකොට මේකේ මියුසිකල් පාර්ට් එක කියන්නේ සාමාන්‍යයෙන් විශේෂයෙන්ම ඊශ්‍රායලයේ සලමන් සහ දාවිත් දාවිත්ට හදන්න හම්බෙන්නේ නැහැ දේව මන්දිරේ සලමන් හදනවා. ඒකට පසු කාලීනව තිබ්බ යාතිකාක්‍රම වලදී සහ इन पास किमें देशीय किश्वास देशीय पशुकाले म्यूजि वैटल पार्ट विशेष बलान देशवांश अंतिम ऑलिव खांदर अंडल अंतिम याज्ञावट इसलो मे हेलिम गीत गया विसी गी गीत गया विसी गी इवे म्यूजिकली एनहा टाइम मार विदी सलोमी नटपूदे विशेष सलोमी नटला सलोमी नटला अंतिम इलेवक हिस सलोमी नटन को नटील नटन इवे रज्जुंग रज्जुरा मोहन गटम नटीलोट आस्ते मोन मोन इंस्ट्रुमेंट्स प्ले उना मेवा अभी अभिधा मेवा साक्षि ने अब मेवे तो स्ट्रिंग्स 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 संबंध मिश्र शिष्टाचार्य मेसोपोटेमिया शिष्टाचार्य आफ्रिकाणु मेघ हिंदूइज्म मेघ मे ओक साधक देना काले स्ट्रिंग्स गाती स्ट्रिंग इंस्ट्रुमेंट्स गाला प्लकिंग इंस्ट्रुमेंट्स गाती बौद्ध दर्शन बुद्ध गिटारे वचने හොඳ මතයන් ටිකක් අපි ඉස්සෙල්ලාම ගමු බුදුරජාණන් වහන්සේගේ පූර්ව ජම්ම පූර්ව ජම්ම වලදී තැන් දෙකක වීණාව උන්වහන්සේ වැයුවා ලෝකෙ ඉඳපු දවැන්තම නිර්මලම සංගීතඥයා බුදුරජාණන් වහන්සේ වකට ගුත්තිල පඬිතුමන් වීණා වාදකෙක් ඒතොර වැත්තෑ අපි හාමුදුරුවෝ මේ පොත ලියනකොට මේකේ ලියලා නැහැ මේ වීණාව බුදුහාමුදුරුවෝ බෝ එකෙන්ද ගැහුවේ කියලා නෑ මේක මම හිතනවා අතින් एक एक स्पेसीफाई नहीं गुत्तिल वीणा वाती है अब गुत्तिल जातक समारोह कोई बुधुरजान महंस की दवस कोई पोलव पोलवे तिब्बत सामान्य मत एक् कलपेट इन बुधुरजान महंसला पहाई एक पोलवकट आई बुधुरजान महंसला पहाई गेले अभी मे युगेट ककुसंत कोणागम काश्यप बुधुरजान महंसे गौतम बुधुरजान महंसे मैत्री बुध ओए पहाट पास मे पोल विनाशन आगे बुधुरजान महंसे मधान करनासे नियत विवरण गण्वा के मे दीपांकर बुध बुधुरजान महंस की पाद मूल नियत विवरण लें अरे उन्वांसे मेहमे अविधांग इनकोट मड गैवी के सुमेध बमुना मेहमे दि दिगावेला उन्नासे अनकोट उन्नासे ये बुधुरजानवास नियत विवरण दिन मे खाले मे मेहदी बुधुन इतना इतने दिताई सामान्य साहित्य अभी कथागरा बुधुरजानवास सह यशोधरावन संसार गमन कैंड इकतूनागे अरे अस्तना मे कथ अंदर मे म्यूजि दरकर इतकोट එතකොට දැන් බුදුරජාණන් වහන්සේ ওই ගුත්තිල වාදකයා වෙන කාලේ මොන බුදුවරයා ඉඳපු මොන කල්පයක ලෝකයක්ද දන්නේ නැහැ. සමහරට මේ ලෝකෙ නෙමෙයි. වෙන කල්චර් එකක්. සමහරට මේ වගේම දියුණු ටයිම් එකක් වෙන්නත් පුළුවන්. ওই සමහර කතාවක් තියෙන්නේ අවුරුදු 65610 කට පස්සේ ලෝකෙ එකම පොයින්ට් එකට ආය යනවා කියලා. මේ අපි සේරම කරන්න එකම දේ දන්නේ නැහැ. ඔව්. සමහරට මේ අපි ඔක්කොම සමහරට ওই ඩේජාව් කියලා කතාවක් තියෙන්නේ අපිට නිකන් ආ මේ දේ වුණා වගේ මතකයි. ආ මේක වුණා වගේ මතකයි. मेवा तारकति मम्मे दिन देखिए युकोट मे बुधराजन से गुत्तिलात्मीय गतकन गुत्तिल पांडिदावस मुनवागे स्ट्रक्चर रेख वीणावा तिब्बत की लघु प्रश्न मम दिव्य रिसर्च करा मुकद अभी चित्रपाटी अक्ला गुत्तिल चित्रपाटी तरह वी दीनाव अ मम्मे तंट वीणावे फ्रेड बोर्ड लोकेट कथागर फलवी दान फ्रेड बोर्ड तीन वीणावे ओ दैम मेक बलान दैम मेक वीना मेहमति आगत वीना हेडेट लंगाइने मे संस्कृत मेक फ्रेट फ्रेट संबंध मे वीनाव शायन विश लोकेट कथा करना वीनाव गया वीना अनिवार्य फ्रेट संबंध कथा इक ततवादने गिरी संबंध लोके हिंदूस मेक दिन अभी तब चुटे कथा इतना बुधुरजान महंस ओयकन मे गुत्तिल मे मे दवस इकने अनिवार्य बुद्ध दे जातक कथा लेवना बुद्ध देश उन्नासे कथा करना इकने इक तेनकदी देवदत्तेर की ममाई ममाई मगे गुरुवर
කියද්දි ආනන්ද හාමුදුරුවෝයි උන්වහන්සේට ලැබි හාමුදුරුවෝ ගිහිලා බුදුරජාණන් වහන්සේට කියනවා මේක. මෙහෙම දෙව්දත් කියනවනේ කියලා. එතකොට උන්වහන්සේ කියනවා මේක අද ඊයේ නෙමේ. එවකටත් මොහු මගේ මම ඔහුට උගන්වුවත් ඔහු මට මේව ද්‍රෝහිකම් කළා කියලා තමයි ගුත්තිල ජාතකයේ වදාලා කියලා කතා උන්වහන්සේ දේශනා කළා කියලා කියන්නේ. එතකොට ඒ ගුත්තිල ජාතකයේ වීණාව හොයන්න මම මාර ඉදිරියට මහන්සි වුණා. ඒ කොයි ඊරයකද අපිට ලෝකෙට නිකන් තියෙන්නේ නිකන් ආසන්නව හිතන්න ෆිල්ම් එකක් හරි තියෙනවා 10000 BC. මොකද්ද මේ සුකරේ අපි? මේකමද මේ මෙතරම් සිස්ටම් එකද මේකමද දන්නෙත් නෑ. සමහරට ගිටාර් එකට වඩා ඉන්ස්ට්‍රුමන්ට් එකක්ද දන්නෙත් නෑ. ඒකට උන්වහන්සේ ගහුවේ. ප්ලේ කරේ. එන්න පුළුවන්. එතකොට ඒතර ගුත්තිල කතාවේ වීණාව දිනවා. ඊට පස්සේ ආපහු තියෙනවා බුද්ධ දේශනාවේ තියෙන කුස ජාතකේ ඒකේ සඳහන් වෙනවා කොකනද වීණාව කොකනද වීණාව දැන් ඒක සාමාන්‍ය සඳහන් වෙනවා ශක්‍ර දෙවියන් බුදුරජාණන් වහන්සේ කුස විදියට ඉපදෙන්න ඉස්සෙල්ලා දෙවියන්ට ගෙනලා දුන්නා කියලා තිලින කළා කියලා කොකනද ඒතකොට මට නිකන් හිතෙනවා මේ ගුත්තිල ජාතකයේ වීණාව මොකද දැන් ගුත්තිල මේක ඉවරලා ඔන්න බලන්න මාර තැනක් තියෙනවා මේකේ ගුත්තිල මේ මේක ඔය සටන ඉවරලා දෙයියෝ මේ ශක්‍ර දෙයියෝ උදව් කරලා උන්වහන්සේට ආශිර්වාද කරනවා ඒතන ඇවිල්ලා ඒ මූසිල මේ පරදන්න උන්වහන්සේ නිර්මලව හැබැයි මූසිලගේ වාදනේ වින්දා කියලා තමයි තියෙන්නේ ඒක ඒ බෝධිසත්ව ආත්මය කියන්නේ නිර්මලයි තව මිනිහේ ප්ලේ කරනකොට හෝ මේවා කරද්දී ඒ කොච්චර ඒ මනස දුක් විඳනද ඒක ඇතුලේ එළියට වෛරය ගේන්නේ නැහැ ඒක තමයි බෝධිසත්ව. එතකොට දැන් ඒ විනාව ගැහුවට පස්සේ ගුත්තිල මේ ගුත්තිල පඬිතුමාට ශක්‍රදේවිය ආරාධනා කරනවා දෙව්ලොවට ඇවිල්ලා ප්ලේ කරන්න. උනාසි කියනවා මිලක් නැතුව එන්නේ නැහැ. මිලක් නැතුව විද්‍යාව පාන්නේ නැහැ. ඔන්න 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 නිකන් ප්ලේ කරනවා පැදුරු පාටි වල ගිහිල්ලා නිකන් අනිත් අයට බේබද්දන්ට ෆන් එක දෙන අයට මම කියන්නේ මේ රැකියාවට ගෞරවයක් ගේන්න. මේ රැකියාව විහිළුවට ගේන්න එපා. මේ රැකියාව යම් කිසි මිනිහෙක් ප්‍රඥාවට පත් කරන්න දරුවෙක් උගන්වන්න සමහර වෙලාවට කිඩ්නියක් හොයා ගන්න ඕන නම් තව කෙනෙක් මොන හරි ෂුව කරන්න යන ඒ වගේ දෙයකට පාවිච්චි කරන්න තමයි හැකියාව නිකන් ගිහිලා ඔය දන දන අයට යම් සොමි දෙන්න එපා මගේ ජීවිතේ මම ඒ ඉල්ලීම අපේ අම්මටවත් මගෙන් කරන්න බෑ පාටි එක ඇවිල්ලා ප්‍රේ ගන්න කියලා හැබැයි කවුරු හරි ඥාතියෙක්ට හරි මොකක් හරි කෙනෙක් කසාදයක් බඳින දවසේ ඒ ජීවිතේ ආලෝකමත් කරන්න මට වාදනය ගන්න කිව්වොත් මම එතනට ගිහිලා වාදනය කරනවා ඒ ජීවිතේ ආලෝකමත් කරන්න නැතුව මේ නිකන් දන්න නැතුව නිකන් මේ ජොලි දාන්න සොමි දාන්න වාදනය ඒක වාදකය දැනගන්න ඕන ගුත්තිල පඬි ඒ කියන්නේ බෝධිසත්වයන් ප්‍රතික්ෂේප කරනවා උදව් කරපු දෙයියෝ අහද්දි ඇවිල්ලා ප්ලේ කරන්න පුළුවන්ද කියලා නෑ විද්‍යාව පහන්න නම් මිලක් ඕන එතකොට ඒ වගේ දේව ලෝකේ මනුස්ස ලෝකේ අතර මිලක් කන්වර්ට් කරන්න බෑ ඒගොල්ලෝ වෙන ෆ්‍රීකවෙන්සි රේන්ජ් එක අපි වෙන ෆ්‍රීක එතකොට ඒගොල්ලෝ කියන පින් ශක්තිය උනාසිල්ලන පින් ශක්තිය ඒක දෙන්න කියලා ඒක ඔය හරිය ලස්සන ඇනලයිස් කරනවා මේ වැත්තේ හමුදුරු ශක්‍රදේවිය සතු වුණාද ඊට පස්සේ ඒ වීණාවද කොකනද වීණාව කියලා උම්මගේ මේ කුස ජාතකයේදී ඒ දේවියට ලබා දෙන්න කියලා මට එහෙමත් හිතෙනවා. ඉතින් මේවා එවිලා සමහරට සමහරු කියනවා මේවා සාහිත්‍ය කියලා. හැබැයි සාහිත්‍ය වුණාට මේවා බුද්ධ දේශනාවේ දේශනා කරලා තිනවා. මේවේ හරි රසවත්. ඉතින් මේවා අපිට අපේ මේ කතන්දරය ඇස්සට මාර සාක්ෂි සපයනවා. එතකොට ඔය ජාතක කතාවල බුදුදහමේ වීණාව සම්බන්ධව තියෙන දැන. ඒ කියන්නේ ෆ්‍රෙඩ් බෝඩ් එක සම්බන්ධ අතින් ප්ලග් කරන ඉන්ස්ට්‍රුමන්ට් එකක් ඔය කතා කාලේ තියෙනවා. ඔන්න ටියුනින් සිස්ටම් එක ගැන උන්වහන්සේ දේශනා කරනවා. මේක මට කියා දුන්නේ අමිත්ත වීරසිංහ. ඒ කියන්නේ මම මේක මගේ ගීත මම ලියනවා ලෝකෙට පොතක් තත්වාදී බහන් ඉතිහාසෙ. ඒකෙදි මම ලියන්නේ නිකන් මේ නිකන් අර මේ මමත්වයෙන් මේ මමම හොයාගත්ත ඒවා නෙමෙයි. මම සෑම විට සත්‍යවාදීව පවසනවා මට මේක කියා දුන්නේ කවුද? ඒතර මට මේ මෙතනින් පස්සේ මේ මම ওই බුද්ධ දේශනාවේ මේ විශේෂම ජාතක කතාවල තියෙන දේවල් මම ඇත්තටම මට පරිශීලනය කරන්න හම්බෙලා මම ඉගෙන ගත්තා. විශේෂයෙන්ම මේ සනත් අපේ ප්‍රවීණ චිත්‍රපටි අධ්‍යක්ෂක සනත් අභිෂේකර මහත්මයා හරෙන්නාගොඩ විතාන මහත්මයා තිස්සනාගොඩ විතාන මහත්මයා වගේ අයට මම ස්තුතිවන්ත වෙනවා මම ওই චිත්‍රපටියට ගුත්තිලයකට දාගත්ත මට හොයන්න හොයන්න ලැබුණා මට ඒ බුදුරජාණන් වහන්සේ කියන මට දකින්න හම්බුණා ඇත්තම කිව්වොත් මට මේ ගුත්තිල නම් බෝධිසත්ත මුණ ගැහුණා ඒ වැඩේ ඇසේ يعني මිනිස්සු පවිත්‍රව මියුසික් කරන එක පිරිසිදු මියුසික් කරන එක මේ සත්වයාට ආදරය කරමින් මියුසික් කරන එක හම්බුණා මට ඒ ඇත්තම මට ඒක දකින්න හම්බුණා කොච්චර ප්‍රේමාන්විත මිනිස් චරිතයක්ද කියලා. එතකොට ඒ ඉස්සු අන්තිරා බුදු දහමේ
මේ ලෝකයේ දැන් අපි සේරම හොයාගෙන යනකොට ඩේටා හොයාගෙන යද්දි මේ ටියුනින් සිස්ටම් එක දැන් මේකේ ඔයා බලන්න මෙතන ඊයක මේ ඊයක ටියුන් කරනකොට ඒ කියන්නේ මධ්‍ය සප්තකයේ සාය ඉඳලා ඊළඟ 100කට ගිහිල්ලා ඊට පස්සේ තියෙන නෝට් තුනයිනේ මෙතනට එන්නේ ඊයක ඔයාට වැඩිම ඕන නම් F එකට වගේ කරකව ගන්න පුළුවන් හැබැයි ඔයා F එකට උඩ කරකවුවොත් මේක කැඩෙනවා මේක බුදුදාන වහන්සේ මේක ගැන කියලා තියෙනවනේ අපි දැන් ඒක කියමු अमित वीर सिंह वाल आहलती गंपेरली तिस्स मतक अनेगल महाने महा भावपूर्ण कलाकार मम जीवित संगीतमे उपदेश मनुष्य संगीतमे उपदेश मम नलो ओहू संगीत ओहे वायलिन तामने तस्ट विद्यालय तीन अमित वादनिक वायलि ओहट जीवित मार සිද්ධියක්ේන සංගීතාචාර්යෙක් වෙන්න බැරි වෙන්න. ඔහු එතනදි කන්වර්ට් වෙන්නේ නළුවෙක්ට. ඒක මේක මාර්සිද දවසක මම අමිත් අයියෙන් කිව්වා අමිත් අයියට කිව්වා ඔය කතාව ලෝකෙට කියන්න ඕන. ඒක මම දැකපු උසස්ම සංගීතඥයා අමිත් වීරසිංහ කියන්නේ. ඔහු මට ඔහුගේ රිසර්ච් එක ඇතුලේ මගේ පොතට මම ගේනවා කොටසක් බුදුදහම සහ වීණාව කියලා. ඒතකොට ඒක සම්බන්ධව අමිත් වීරසිංහ සහෝදරයා මෙන්න මේ රචනය මට අපිට කරලා දුන්නා. මම මෙතනින් කතාව පටන් ගන්නම්. उन्हें बाहर मेन मेटिक आगे मेन अमित सिंह लीप सटहन बुधदाम सौंदर्य विधीम प्रतिक्षेप करे प्रश्न की शक्र दिव्य बुधरजन्वासी मुनगसी अवश्यता पेमीन कल उन्हें शक्र दिव्य बुधरजन्वासी मुनगे अवश्य अद बुधरजन्वासी पेमीन कल शक्र अमता पंचसिग पंचसिग गि दिव्य लोके हापले वीणावाद इतकोट पंचसिग या देवलोट वादने गाने के पेमी दिव्यपुत्र हरिद पंचसिग अमता शक्र अपने बुधुन्वासी हमुवेम तमा वेन्नाउंट अपासु अने बुधवर स्वभावेम ध्यान कमती वन निशा यसे नोमेति अवस्थावल विवेकीव सिटी मट कमती वन निशा එබැවින් පළමුව ගොස් උන්වහන්සේ පහදා සිටින්න. දැන් මේ චාන්ස් එක මේ ලෝකයේ තුන් ලෝකයට අග්‍ර නිර්මල වූ ශාස්ත්‍රවරයව හම්බෙන්න දෙවි කෙනෙක් යන්න බෑ කියලා දෙවියන්ගේ ඉන්න මියුසිෂන් අරින්නේ. ඒ කියන්නේ කොච්චර මියුසිෂන් කෙනෙක්ට උත්තරම භාවයක් මේ බුදුදහමේ සහ දේවවාදයේ දීලා තියෙනවා. එනිසා ගොඩාක් හිතන්න දේශපාලඥයන්ට කඩේ යන්න එපා ඒක කලිසම ගලවනවා වගේ වැඩ මේ සංගීතවේදියෝ එහෙම කරද්දි මේක ඒ තරමට උසස් ඔය දේශපාලනය කියන්නේ කලාරුවෙකේ මේ පයට පෑගෙන දුවිල්ල තරමට නැහැ මේ අධ්‍යාත්මය ඉස්සරහ දේශයේ සීමාව ප්‍රබෝධ ධර්මයට එක ගින්නයි එක වතුර බාරයි එක වැස්සයි එක සුනාමියයි දේශ ඉවරයි නමුත් අධ්‍යාත්මය කියන්නේ තවත් වසර මිලියන ගණන් මිනිහා ගෙනියන දේ ඒතොර බලන්න ශක්‍ර දෙයියෝ බුදුරජාණන්සේව බැහැ දකින්න පංචසික අරිනවා ඊට පස්සේ තවද බුදුරජාණන්සේ හමුවට යන පංචසික උන්වහන්සේ අභිමෝහ සූර්ය වච්චසා නැමැති තම පෙම්බරිය පිළිබඳ නිර්මාණයක් ඉදිරිපත් කරන්න බුදුරජාණන්සේගේ අවසරilla සිටි මෙමි ප්‍රේමාන්විත මේකක් ඉල්ලන්නේ මේ පොඩි රොමැන්ටික් මියුසික් එකක් උන්වහන්සේ ඉස්සරහ වයද ලද බුදුරජාණන්සේගේ අවසරilla සිටි ලද අවසරෙන් පංචසික තම කේලුව පණ්ඩු වීණාව කේලුව පණ්ඩු වීණාව ඔන්න බුදුරහමේ තවත් නමක් කේලුව පණ්ඩු වීණාව වයමින් ඒ කියන්නේ ඒව හැඩතල අපිට අපි වාසනාවන්තයි දවසක මැරුණු පසු හෝ අපේ ප්‍රාර්ථනාවල කොහෙද හරි අපිට ඕවා දකින්න ලැබුත් ලොකු දෙයක් වලි ලියලා තියෙනවද ඇත්තද අපි දන්නෙත් නෑ නමුත් මේ මෙහෙම තියෙනවා කේලුව පණ්ඩු වීණාව වයමින් තමන්ගේ ගීත ඉදිරිපත් කරන්නේ ඒ ශ්‍රවණය කරන බුදුරජාන් වහන්සේ කිසිදු ශිල්පියෙකු ආරම්භය නොකළ ප්‍රශංසාව පංචසික හමුවේ කරදි කිසිදු ශිල්පියෙකු नौकरों प्रशंसावा पंचसिगर करना पंचसिगर उबगे गी हंडे तात्थंडे सामग्र गैलपे तात्थंडे हंडे तात्थंडे गीते तात्थंडे गीते ये हंडे सामग्र गैलपे इकने इंस्ट्रूमेंट टेकाई हंडाई टैली टैली इकने में इंस्ट्रूमेंट टेक आपे आपे देंगे आपे लाइव परफॉर्म करा दी इंस्ट्रूमेंट्स याना मैं � දැන් මේක බාන්න උන්වහන්සේ ගානට ගිනවා මේ ෆ්‍රීක මේ බාන්න මේ කතා කරන්නේ මියුසික් මේක මේ වචනෙන් කතා කරලාට මියුසික් ඒ කියන්නේ අපේ සවුන්ඩ් බැලන්සින් මේ කතා කරන්නේ හරි එතකොට උන්වහන්සේ කියනවා පංචසික ඔබගේ ගී හඬ තත්හඬ සමග ගැළපේ තත්හඬ ගීතයේ හඬ සමග ගැළපේ එකක් ඉක්මවා නැගී නොසිටි ඒ කියන්නේ මේ මමත්වෙන් තොර සංගීතයක් ගැන බුද්ධාම කියන හරි
දැන් එතකොට ඊට පස්සේ ඔන්න බලන්න දැන් ඒක ඒක දිගට යනවා මම තපොටක් වුණා කියන අනන්ත අවකාශයේ පුරා විහිදෙන අසංඛ්‍ය ධ්වනි පරම්පරාවේ ශ්‍රවණ සංඛ්‍යාත ශ්‍රුතියම පිච් එක සංගීතයේ පදනම් බව පංචසිකගේ අවධාරණයට ලක් කරන බුදුරජාන් වහන්සේ නිර්මල සංගීතය ක්ලේශ ධර්මයන් ස්පර්ශ නොකරන බව වටහා ගැනීමට පංචසිකට ඉඩ හරි. ඒ කියන්නේ මේ ප්ලේ කරනකොට ඕනගෙන ප්ලේ කරනකොට මේව හරි පපුවෙන් කරන්න මේව මහ ලොකුවට ඕනේ ලොකු පොරවල් ඉස්සරහා මේ වෙන්න ඕනේ මේක මහ විශ්වයක් නෙවෙයි මේ මිනිස්සු මිනිස්සු ඉස්සරහා වශී වෙන්න මේ චරිතයක් වෙනවා ඒක තමයි මේකින් ගියේ හරි දැන් අමිත් අයියා එතකොට දැන් මේ අමිත් වීරසිංහගේ තමයි මට මේ 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 දේවල් ඇත්තටම මේ බුදුහාමී ලියලා තිබ්බ දේවල් දුන්නේ එතකොට මේ මේකේ ටියුනින්ග් සිස්ටම් එක ගැන වීණාවක දැන් අපි පැරණි මේවා බලද්දී හින්දුයිසම් එකේ යම් තැන් දෙනවා බුද්දිසම් වල දැන් සුද්ධෝ බයිබලෙත් මේ ටියුනින් ගැන මේ හැබැයි අර අපි කතා කරමු හොඳ තැන් ටිකක් තියෙනවා ටියුනින් ගැන මේ මේ ගැඹුරුම ඇනලයිසේෂන් එක දෙන්නේ බුදුරජාණන් වහන්සේ. හැබැයි මේ අපි කියන්නේ අංගුත්තර නිකායේ ගෝණ සූත්‍රයේ තියෙනවා ඔන්න බලන්න අංගුත්තර නිකායේ ගෝණ සූත්‍රයේ වාද්‍ය භාණ්ඩයක් සම්බන්ධයෙන් මෙබඳුම කතා වස්තුවක් වෙයි. ගෝණ නැමැති තරුණ සංගීත ශිල්පියෙකු බුදුසසුනේ පැවති වී පැවිදි වෙයි. හරි තරුණ සංගීත ශිල්පියෙක් වුණා මොකක් හරි කලගිල්ලා සංගීත වේදියා ඔන්න බුදුසසුනේ පැවිදි වුණා. පැවිදිව කෙතරම් උත්සාහ කළද ඔහුට රහත් ඵලයට පත්වීමට නොහැකි වේ. ඉන් කලකිරෙන ගෝණ උපවිදි වීමට කල්පනා කරනුවේ ඒ පවත් බුදුරජාන් වහන්සේ වෙතද ධර්මාය වුණු ලබයි. දැන් මේ ආයි පැවිදිකම අතාරින්න යන්නේ. මේක කලගිල්ලා. ගෝණ භික්ෂුව තමන් වහන්සේ වෙත කැඳවනු උන්වහන්සේ ගෝණ භික්ෂුව අමතා මෙසේ පහදනසේක ඔන්න බුදුරජාන් වහන්සේ පහදනවා. ඔබ ගිහි කල වීණා වාදකයෙක් ගිහි ජීවිතේ ඉන්නකොට පර්ෆෝමර් කෙනෙක් වීණාව ප්ලේ කරපු ප්ලේ කෙනෙක් يعني ස්ට්‍රින්ග් ඉන්ස්ට්‍රුමන්ට් ප්ලේ කෙනෙක් වීණාවේ තත් වඩාත්ම තද කළ විට වීණාව වැයිය හැකිද ආ දැන් ඔයා මට කියන්න ඔන්න ආයෙලා අපේ පරම්පරාවේ ඉන්න සුපර් ගිටාරිස් කෙනෙක් මේකේ ෆ්‍රෙට් එකෙන් ස්ට්‍රින්ග්ස් එක තියාගෙන ඒකට අනවශ්‍ය ভাইබ්‍රේෂන් එකක් දුන්නම මොකද වෙන්නේ හරි හෙවි මෙටල් වල අමුතු ශබ්ද ටිකක් ගන්නවා හැබැයි මෙහෙම අහන් ඉන්න කෙනාට අහන් ඉන්න ඔයාට පුළුවන් ද ගහන්න පුළුවන් ද බෑ මේක තත්වා නිකන් මෙහෙම කරලා නිකන් නැහැ අත තියන් අත තියලා අත තියන් අර පැත්තෙන් තියලා දැන් මේ මේකේ අනවශ්‍ය විදිහේ ভাইබ්‍රේෂන් එකක් දුන්නා තවම පෙන්වන්න පොඩි අවශ්‍ය දෙන්නේ නෙමෙයි නේ අවශ්‍ය දෙන්නේ මේ නේද උනාසි කියන එක කරන්න ඒතකොට අහනවා ඔබ මේ උනාසි අහනවා ගෝණ භික්ෂුව අමතා වීණාවේ තත් වඩාත්ම තදකල විට වීණාව වයන්න පුළුවන්ද එතකොට ඊළඟට අහනවා වීණාවේ තත් බුරුල් කර විට වීණාව වයන්න පුළුවන්ද හරි වා මේකේ මේකේ සම්පූර්ණ ෆ්‍රෙට්ස් බැස්සුව දැන් අපිට ඕන ෆ්‍රීකවෙන්සි එකට එන්නෙත් නෑ ඒක එහෙම බෑ ඒක ගහන්නත් බෑ රයිට් ඊට පස්සේ උන්වහන්සේ එතකොට ගෝණ භික්ෂුව කියනවා එහෙමත් ප්ලේ කරන්න බෑ වාදනය කරන්න බෑ ඊට පස්සේ උන්වහන්සේ අහනවා එසේනම් තත් සමගුණයෙන් පැවති විටක සමගුණයෙන් පැවති විටක වීණාව වැයිය හැකිද ඒකට අනිවාර්යෙන් ඒකට පිළිවදන් ලෙස හැකිය යන්න පවසන ගෝණ භික්ෂුව ඔන්න ඒ කියන්නේ දැන් මේකේ හරියටම මේ ෆ්‍රෙට්ස් වලට මේ හදන බෝඩ් එකට ගැළපෙන ෆ්‍රීකවෙන්සි එකට ටියුනින් වෙනකොට මේක ලස්සන සද්දයක් ගේනවා ඒක බුදුරජාණන් වහන්සේ කතා කරනවා අහනවා එතකොට එසේ ඒක පුළුවන් කියලා කියන ගෝණ භික්ෂුව බුදුරජාණන් වහන්සේ අවසාන වශයෙන් පහදා දෙනුවේ ඒ ලෙසටම නිවන් මාර්ගයට ගමන් කරන්න අනවශ්‍ය උත්සාහයනොත් උත්සාහය අවශ්‍ය ප්‍රමාණයට නොමැති බවනොත් ප්‍රයෝජනයක් නොමැති බවයි. ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට වඩා උත්සාහය වැඩකුත් නැහැ. උත්සාහය නැතුව වැඩකුත් නැහැ. මේක උන්වහන්සේ නිවන ගැන කතා කරන්නේ ටියුනින් වලින්. මේ ගිටාර් ටියුනින් ගැන කතා කරන්නේ වීණාවේ ටියුනින් එක. මේක තමයි වෙස් එක සම්පූර්ණ ඊට පස්සේ භාවිත කරන ටියුනින් එක. එතකොට ඒ කියනවා ඊට පස්සේ වීණාව උපමාව සැලකිල්ලටගත් ගෝණ භික්ෂුන් වහන්සේ නොබෝ කලකින් රහත් බව ලැබියේ. ඒක වුණා ඒ මේ මේ මැද ඒ කියන්නේ හැ මියුසික් කියන්නේ මැද තැනක මේ ස්ට්‍රින්ග්ස් එක තියෙන මේක සමානට දැන් මේක අවුරුදු 10 ගානක් ගිහිලා මේ රහතන් වහන්සේලා තමයි මාතලේ අලු විහාරයේදී රචනාවට ගේන්නේ දැන් මේක සමහර වෙලාවට එදා බුද්ධ දේශනාවේ මීට වඩා ඇනලයිස් කරන්න නැති මේ ටියුනින් ගැන මාර විදියට මේක අහන්න නැති මේක ටියුන් කරන නෝට් එක මොකද්ද දැන් අපිට අද අපි අවසනවන්ත අපිට ඒව නැහැ අපිට බුදුරෙක් මුණ ගැහෙන්න ඕන ඉතින් මේක අහගන්න ඉතින් අපිට ඒ එච්චර යන්න බෑ මේන් පැහැදිලිවන්නේ කලා ශිල්ප පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ ඥාණයත් බුදු සමය තුල කලාවේදියාට තිබූ සමාජ පිළිගැනීම කලාවේදියාට තිබ්බ සමාජ පිළිගැනීම දැන් මේ දෙවියෝ පංචසික වෙනවා බුදුහාමුදුරුවෝ හම්බෙන්නේ මේ තනිකර මේ මේවා කරදී
ඒක තමයි මේ කවදාවත් ගිහිලා මේ දේශපාලනඥයෙක් කකුල ළඟ දන වැටෙන්න එපා මේ කලාව කලාව කියන දෙවිවරු කමෙන්ට් මේක කෙනෙක්ට කනෙක්ට් වෙන මහා නිර්මල විශය මේ මේ එතකොට ඊට පස්සේ එනවා ඒක තව තැනක් දැන් තව තැනක් එනවා මේක ටියුනින් මනේ මේ සිද්ධාර්ථ කුමාරයා කුමරුගේ මාලිගයේ කාන්තාවන් පමණක් සැදුම්ලත් නාට්‍ය කණ්ඩායමක් නිරන්තරයෙන් කුමරුගේ සතුට උදෙසා යොදා තිබුණු බවද අප මෙහි අමතක නොකළ යුතුයි. එසේම බුදුරජාන් වහන්සේ ලස්සන අවලක්ෂණ පිළිබඳ හොඳ වැටහීමක සිටි නන්ද කුමරු විෂය පෙනේ. ජනපද කල්යාණිකර ඇලුණු සිත ඇති ඔහුට දිව්‍ය අප්සරාවක් දැක්වීමෙන්ම පෙනී යනුවේ රූපයේ බාහිර ලක්ෂණේ පිළිබඳ උන්වහන්සේ තුළ තිබ්බ වැටහීම. පෞද්ගලික භාවයන් පොදු අත්දැකීම් බවට පත් කිරීම සාහිත්‍ය කරුවාහු කලාකරුවා විසින් කළ යුතුමය. රස විඳීම් විෂයේ ඔවුන්ට පනවාගත් නීති රීති නැත. අවශ්‍ය වන්නේ ඉන්ද්‍රිය ආරම්මණයත් ඒ ලෙසින් දැන එහි ඇලීම් වශයෙන් හෝ ගත හැකි වශයෙන් කිසිවක් නොමැති හරසුන් ඒවා ලෙසින් දැන ඒවා මධ්‍යයෙහි උපේක්ෂා සාගත සිතීම් පසුවීමයි. මේ මියුසිෂන්ලට තියෙන ක්‍රේවිං එකක්. ඒ කියන්නේ මේකේ තියෙන ත්‍රයිව් එකක් සමහරුන්ට. මේ ත්‍රයිව් එක ගැන ලස්සන විග්‍රහයක් දෙන්නේ මේ මේකේ ඇලීම් ගැලීම් විදිහට මේ විශ්ේ ගන්න එපා. මේ විශ්ේ ගන්න ඕනේ මම ජීවිතේ ගන්නෙ මෙහෙම මම කොහේ හරි ප්ලේ කරන්න එනවනො මම පසු කාලීනව ඒ කියන්නේ ජීවිතේ මං ඉස්සර හරි ආත්මార్థකාමී. පස්සේ මට අධ්‍යාත්මික ගුරුවරයෙක් මුණ ගැහෙනවා. මම ඊට පස්සේ එයා මට උගන්වනවා ප්ලේ කරන්න යන්න ඉස්සලා යාඥාවක් කරන්න මේ විශ්වයට. අද මගේ වාදනය අහලා මිනිස්සු සූපත් වෙනවා. අද මගේ වාදනය අහලා මේ මම යන උත්සවයේ වෙඩින් එක අලංකාර වෙන්න ඕන. ඒකට ආනන්දයක් මං ගේන්න ඕන. ඒකට මිනිස්සුගේ පපුව වලට මම සතුටක් ගේන්න ඕන. අපි එන්න ඕන නෑ. මම ආවිල්ලා අද වාදනය කළා මම පෙන්නවා මුන්ට මම මේ මගේ මෙතන ගහන මිනිස්සුන මම පෙන්නවා මම කවුද කියලා පෙන්නවා. එහෙම තමයි අපි ජීවිතේ ඒක මේ බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. එයා කියනවා මිනිසුන්ට ප්‍රඥාවට යමක් දෙන්න මිනිසුන්ගේ ඇලීම් ගැලීම් වලින් එළියට එන්න යමක් දෙන්න මිනිසුන්ගේ ජීවිතයට මේ යම්කිසි සුවයක් දෙන්න මේ මෙතන ගේන්නේ. ඉතින් මේ මේ වගේ මේ 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 සම්පූර්ණ ਵਿਚාරය මම පොතකට ගේනවා මගේ පොතේ. ඒක මම අමිත් වීරසිංහට උපහාර කොට දෙ ගේනවා. ඒ ඔහු බෙදාගත්ත දැන් අනිතක ඒ එතකොට අපි අපේ සබ්ජෙක්ට් එකේ ඔන්න ඔය වගේ ප්‍රධාන තැන් ටිකක් බුදුරජාණන් වහන්සේ ටෙක්නිකලි මේ ගිටායකේ ටියුනින් 1600 500 වෙනකොට 400 වෙද්දි ස්පේන් වල ලෝකේ වෙස්ට් එකේ මාර රටවල් වල මේ ප්‍රොඩක්ෂන්ස් එන්නේ ඉස්සලා මේ බිල්ලිස් වල මේ ඉන්ස්ට්‍රුමන්ට්ස් එන්නේ ඉස්සලා අපි දැන් ඉස්සරහා කොටස් වල කතා කරන ඒවා කොහොමද ආවේ ඒවා එන්නේ ඉස්සලා බුදුරජාණන් වහන්සේ බුදුහාමුදුරුව මේ ටියුනින් ගැන කතා කරලා ඒ කියන්නේ මෙවට සාක්ෂි සහිත බුද්ධ දේශනා වල තියෙන කතාවයි. ඉතින් ඔබ දැන සිටියා දෙවෙනි දෙයක් මෙතොක්කල් සමහරට ඔබ අහලා දින නැතුව ඇති. ඒත් මේ අද මේ ගොඩනැගෙන කතිකාවතින් ගොඩක් අප නොදන්න දේ ගැන අපි කතා කරනවා. ගොඩක් අලුත් දේවල් මේකට ඇඩ් වෙනවා එකතු වෙනවා. අපි මේ කතා කරමින් සිටින්නේ මේ අප කවුරුත් අඳුනන ගිටාරය ගැන, ගිටාරයේ ඉතිහාසය ගැන. ඉතින් මං හිතන්නේ අවුරුදු 5000කට වඩා වැඩි ඉතිහාසයක් තියෙන මේ ගිටාරය පිළිබඳව එක පරිච්ඡේදයකින් කතා කරලා ඉවර කරගන්න බෑ. ඉතින් අපි ආරාධනා කරනවා මෙහි තවත් පරිච්ඡේද ඉස්සරහට තියෙනවා. ඉතින් අදට මෙපමණයි. ආයේ නැවතත් අපි අලුත් පරිච්ඡේදයකින් හමු වෙමු. වීඩියෝ ප්‍රොඩක්ෂන් channel එක තවමත් ඔබ subscribe කරන්නේ නැතිනම් දැන්ම subscribe කරන්න. මොකද ඒ තුලින් ඔබට ලබා දීමට નિયમિત අධ්‍යාපනික දේවල්, බොහොම වැදගත් දේවල් තව බොහොමයක් අපි ඔබ වෙනුවෙන් සූදානම් කර තිබෙනවා. ඒ සමගින් මේ ඔබ නරඹන වීඩියෝ share කරන්න. ඒ වගේම ඔබගේ අදහස කමෙන්ට් తీරුවේ පළ කරන්න. ඔබ මීට වැඩිය යමක් දන්නවා නම් අප කතා කරන දේට වඩා යමක් ඔබ දැනුවත් නම් ඒ ගැනත් බය නැතුව සඳහන් කරන්න. මොකද මේ channel එක නරඹන සියලුම දෙනාට ඒක බොහොම වැදගත්. We do productions. Believe in yourself. ඔබ ගැන විශ්වාස කරන්න.